කෘෂිකාර්මික වගා කටයුතු වලදී කෙටි කාලයක් තුල වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අස්වැන්නේ ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යම කටයුත්තක්. මේ හේතුව නිසාම විශේෂයෙන් පළතුරු පැල සිටුවීමේදී සෑම විටම බද්ද පැලයක් සිටුවීමට කවුරුත් උනන්දු වෙනවා. අලෙවිය සඳහා බද්ද පැල නිෂ්පාදනය කිරීමටද තමන් කරුවන් තුල දැඩි උනන්දුවක් ඇති බව දක්නට ලැබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේ කාරණේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා. බද්ද පැල නිෂ්පාදනයේ මූලික පියවර වන්නේ ග්‍රාහක පැල නිෂ්පාදනය කිරීමයි. මේ සඳහා යෝග්‍ය බීජ සපයාගෙන ඒවා ප්‍රරෝහණය කළ යුතුයි. විශේෂයෙන් අඹ පීච ලබා ගැනීමේදී බීජයේ වටා ඇති මාංශර කොටස කපා ඉවත් කර තරමක් වියලීමට තබා බීජාවරණයද කපා ඉවත් කරනවා. බීජාවරණය ඉවත් කළ පසු බීජය දිලීර රෝගවලින් ආරක්ෂාව සඳහා දිලීර නාශකයක ගිල්වා ගැනීම සිදු කරනවා. බීජ සඳහා කෘමීන්ගෙන්ද හානි සිදු විය හැකි බැවින් හානිය අවම කිරීමට කෘමිනාශකයක් මුසු කිරීමද කළ හැකි වෙනවා. මෙලෙස ප්‍රතිකාර කළ බීජ ප්‍රෝහණය කිරීමට උස අඟල් 6ක් පළල අඩි 3ක් හා කැමැති දිගකින් යුත් වැලි තවාන්වල සිටුවා ගැනීම කළ යුතුයි. මෙලෙස වැලි තවානේ සිටුවීමෙන් දින කිහිපයකදී බීජ ප්‍රෝහණය වන අතර ඒව සඳහා ජලය හා පෝෂක සැපීම සිදු කළ යුතුයි. ප්‍රරෝහණය වූ බීජ සති 3ක් 4ක් ගිය පසු ද්විතීක තවානකට මාරු කිරීම සිදු කරනු ලබනවා. ද්විතීක තවාන සඳහා අඟල් 12ක් පමණ උස අඟල් 8ක් පමණ පළල පොලිතීන් බෑග් යොදා ගන්නවා. මෙම පැල ග්‍රාහක පැල වශයෙන් හඳුන්වනවා. අනතුරුව බද්ධ කිරීම සඳහා සුදුසු කඳක් ලැබෙන තෙක් ජලය හා අවශ්‍ය පෝෂක සපයා දෙමින් නඩත්තු කළ යුතුයි. බද්ධ කිරීමට සුදුසු කඳක් ලැබෙන පරිදි වර්ධනය වූ පසු සුදුසු බද්ධ අංකුර සපයාගෙන පුහුණු බද්ධ කරුවෙකු ලවා බද්ධ කරවීම මීළඟ පියවරයි. බද්ධ කළ පැලවල මාසයකින් පමණ අංකුරේ වටා ඔතා ඇති පොලිතින් පටිය ඉවත් කළ හැකියි. පොලිතින් පටිය ඉවත් කළ පසු දිලීර රෝග සඳහා පාත්‍ර වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් වැඩි අවධානයකින් යුතුව නිසි වර්ධනයක් ලැබෙන තෙක් ජලය හා පෝෂක ලබා දෙමින් නඩත්තු කළ යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රමිතීන්ට අනුකූල වූ තත්වයට වර්ධනය වූ බද්ධ පැල පමණක් වගාකරුවන්ට ලබා දීමෙන් රසයෙන් ගුණයෙන් සපිරි පළතුරු ලබා ගැනීමට හැකි වෙනවා. මෙලෙස බද්ධ පැල පවත්වාගෙන යාමෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමටද තවහන් කරුවන්ට හැකියාව ලැබෙනවා.